Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. ගරු අග්‍රාමාත්‍යතුමා මේ සභාවේ ඉන්න වෙලාවේ මම අහන්න කැමතියි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක රජයේ කාර්ය මණ්ඩල ගිවිසුමකට ගිහිල්ලා තියෙනවා ඒ ගිවිසුම ඇයි මේ සභාවට ඉදිරිපත් කරන්නේ නැත්තේ කියලා. තවම ගිවිසුමකට අවතීර්ණ වෙලා නැහැ එකඟතා ගිවිසුම් පිළිබඳ කෙටුම් පතක් පමණයි තිබෙන්නේ. होप कमिटूट अप विसेन योजना कलति पुनः हर्षित सिल्व मेथितुमा इतुमा स्वेच्छा विन्म इम कमिटुएन इल्ला अस्वेन वा ए पुरप्पाडुवट होप कमिटुए सभापति हटियट कटितु करपु चरित हेरत मेथितुमाव अपि योजना करनो कोपा कोपा कमिटुवल सभापति दूरे विपक्षिट लबा देन अपि बहुम प्रसिद्धिम प्रकाश करा गरु कबीर हशीम मेथितुमत गरु इरान विक्रमरत्न मेथितुमत ए तनतुरु वलट अपि योजना करनोय कियला नमुत गरु कथानायकतुमनि अद अपिट दनगन्नट लबेनवा एक वेनत क्रमवेदीकिन पत् करन्नट यदी तिबेनोय कियन कारणाव විපක්ෂයට පොරොන්දු වුණු ආකාරයට මම කියනවා ඒ ස්ථාවරයේම ඉඳගෙන විපක්ෂයට මේක ලබා දෙන්නේ කියලා අපි මෙතන පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ 43 දෙනෙක් ආණ්ඩු පක්ෂේ ඉඳලා එළියට ඇවිල්ලා විපක්ෂේ ස්වාධීන මන්ත්‍රීවරු විදිහට වැඩ කරන්න පටන් ගත්තා මේ පාර්ලිමේන්තුව පත් වෙලා මේ කමිටීස් පත් කරනකොට ගරු කථානායකතුමනි මේ 43 දෙනාගෙන් කිසිම කෙනෙක් මේ තේරීම් කාරක සභාවකට ඇතුළත් කරේ නැහැ මේ විදිහට ගත්තම කෝප කමිටුවේ හිටපු බුද්ධිමතුන් ටික සම්පූර්ණයෙන් මේකෙන් ඉවත් කරලා දිනවා මොල මොලහතාගේ ගෝලියු ටිකක් තමයි ඒකේ පුරවලා තියෙන්නේ ඉතින් මොලහතාට ඕන විදියට නම් කෝප් කමිටුව හැදෙන්නේ ඇමරිකාව ඉදගෙනත් කරන්නේ කෝප් කමිටුවට සමාජිකව තෝරන එක ඉතින් ලැජ්ජයි තාමත් ඒ අවතාරයට ඕන විදියට නම් මේවා හෙලෙවෙන්නේ ඒකන ලැජ්ජයි ගරු කතානායකතුමනි අපි නම් නක් කැපුවේ නැහැ අපි නම් කාගේවත් නම් කැපුවේ නැහැ මේ කෝප් එකට කැපුවේ ආණ්ඩුවේ මොලහතානෝ කියලා මන්ත්‍රීවරයෙක් නෑනේ දැන් පාර්ලිමේන්තුව අපි ආණ්ඩු පක්ෂය විපක්ෂය කියලා බෙදුනට ගරු කථානායකතුමනි ඔබතුමා තමයි මේ සියලු තීන්දුවල අවසාන විනිශ්චයකරුවා බවට පත් වෙන්නේ මහාචාර්ය චරිත හේරත් මැතුමා විපක්ෂයේ නියෝජනය කරන්නට තීන්දුවගත්තු නිසා අර්ධ සාක්ෂියට එකඟව ඊට එරෙහිව ගනු ලැබූ තීරණයක් කියලා කියන එකට කාටවත් මගේ දැන තර්කයක් දෙනවා කියලා ඒක ලැජ්ජාවට කාරණාවක් කෝප් කමිටුද පොක් කමිටුද කියලා අහලා තිබ්බා प्रधान प्रश्न විමල් විරෝචමන්තුමා ඒ හඬැසෙන්නේ මාලිගාවතලි මුලින් කරු කතානායකතුමනි මට කියන්න තියෙන්නේ මෙච්චරයි කෝප් ඔබතුමා කෝවා පක්ෂ නායකයන් තීරණය කරන්න කියලා ඔය කෝප් කමිටුවට පක්ෂ නායකයෝ එකතු කරලා සාකච්ඡා කරලා තීරණ ගත්තයි කියලා මම නම් අහලා නැහැ දන්නෙත් නැහැ ඒ තීරණේ අරන් තින්නේ ආණ්ඩු පක්ෂය විපක්ෂය දැන් මෙතන කෝප් එකේ වෙලා තින්නේ මන් දන්න විදියට අපි අර කෙලවරේ ඉන්න රංජිත් බණ්ඩාර මැතිතුමාව තමයි ඔගේ සභාපති කරන්න මොලහතානෝ උපදෙස් දීලා තින්නේ ඒ මොලහතානෝ දීලා තියෙන උපදේශයට අනුව අවශ්‍ය ඡන්ද ටික ලැබෙන විදියට තමයි ඒක සංයුතිය හදලා තියෙන්නේ. මම මෙතුමා මට වඩා ජේෂ්ඨ වුණාට ඔබතුමා උගත් වුණාට මං හිතන්නේ ඔබතුමා මෝඩයෙක් කියන එකයි මට තේරෙන්නේ. මොකද මේ සභාවේ පෑදීලෙම තියෙන්නේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා කරනවා විපක්ෂය විපක්ෂයේ යෝජනා කරනවා. මෝඩයෙක් කියන වචනේ ඉවත් කරගන්න. තේරෙන්නේ නැති මෝඩ දයසිරි ජයසේකර මෙතන එනවා වෙන දේවල් කතා කරන්න. ඒ නිසා මෝඩයෙක් නූගතෙක් වගේ කතා කරන්න එපා මෙතන. මෝඩයා කවුද බුද්ධිමතා කවුද කියලා මේ රටේ ජනතාව හොඳට දන්නවා ආණ්ඩුවේ තනතුරු ගන්න බැරි වෙලා තනතුරු අහිමි වෙච්ච අය ගිහිලා විපක්ෂයේ තරහට වාඩි වෙලා ආණ්ඩුවට දොස් කියල වැඩක් නැහැ මේ මොලහත ගැන කතා කරනවා මන් දන්නේ මම නම් එහෙම කෙනෙක් මේක දන්නේ නැහැ මම කාගේවත් පපට් එකක් නෙමෙයි ඒ නිසා අපිට ස්වාධීනව වැඩ කරන්න පුළුවන්කම තියෙනවා මම මහාචාර්ය කියන්නේ ඇත්තටම මහාචාර්ය තනතුරක් තියාගෙන ඒක මතක තියාගන්න තමුන්නාන්සලා ඔය පුම්බල මහාචාර්යවරු පුළුවන් නම් ඔප්පු කරන්න තමන්ට මහාචාර්ය තනතුරක් තියෙනවා කියලා මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා යම් අදහසක් පළ කරා මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා මම එතුමාට පපට් කියලා නම් කිව්වේ නෑ සාමාන්‍යයෙන් මම කියනෝ නම් කියන්නේ දාස් අන්තේවාසිකයෙක් කියලා. එහෙම අන්තේවාසික මහාචාර්යවරුත් ඉන්නවා. එහෙමයි හිටපු ඉඳ තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්.